සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචක්ඛන්ධේ වදකතෝ පස්සතෝ අනුලෝමිකං කන්තින් පටි ලබති පංචන්තං කන්ධානං නිරෝධෝ අවදකං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්ඛමති තී සදා වන්දනීය පූජනීය ලෝකවාසී පින්වන්ත මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි පින්නතුනි අපි හැම මොහොතකම ඕනෑම සිතුවිල්ලක් සංකල්පයක් ඇති කරගනිද්දී ඒ සිතුවිල්ල ඒ සංකල්පය ඇති කරගන්නේ ඇයි කියලා හේතු විමසන නුවණ ඇති කරගන්න ඕන අපි හැමදෙනාම මේ ලෝකේ බොහෝ දිනක් මේ වෙනකොට තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ විශේෂයෙන්ම අපේ රටේ මේ ජීවිතේම නිවෙන්න මේ ජීවිතේම සසර දුක් අහවර කරගන්න විශාල කැමැත්තක් තියන අය අඩුම වශයෙන් සෝතාපන්න ශ්‍රාවකෙක් විදියටවත් ඇස් දෙක පියාගන්න පුදුමාකාර ඡන්දයක් කැමැත්තක් බොහෝ අයට තියෙන්නේ ඒක ඉතාම හොඳ අදහසක් ඇයි ඉතාම හොඳ අදහසක් කියලා කියන්නේ ඇයි ඉතාම හොඳ අදහසක් කියලා කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා ප්‍රපාතයක් උපමා කළ ඒ සූත්‍ර දේශනාවට තථාගත අපේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ තෝරගෙන තියෙන්නේ ප්‍රපාතයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ පින්නතුනි දැන් යම් කිසි කෙනෙක් ගැඹුරු හෙලක් සහිත ප්‍රපාතයක් මුදුනට ගිහිල්ලා එබිල බලනවා දැන් අපේ රටෙත් එහෙම තියෙනවා ලෝකාන්තය කියලා එකක් ඒ ලෝකාන්තයට ගිහිල්ලා පල්ලෙහා බලද්දී අපිට පුදුමාකාර බයක් තැතිගැනීමක් ලොමු දැහැගැන්වීමක් ඇති වෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරනෝ පින්නතුනි එවැනි ප්‍රපාතයකට ගිහිල්ලා පහළ බලනකොට යම් බයක් තැතිගැනීමක් ලොමු දැහැගැන්වීමක් ඇති වෙනවද එවන් බයක් තැතිගැනීමක් ලොමු දැහැගැන්වීමක් ජාතිය පිළිබඳ ඇති කරගන්න කියලා ජරාව පිළිබඳ ඇති කරගන්න කියලා සංසාරික අවිද්‍යා තණ්හා කර්මාදී හේතු වෙලා අපි මේ ජීවිතේ ඉපදුනා තමයි ඉපදලා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස යන මූණ දෙනවා තමයි හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආපහු ඒකට සූදානම් වෙන්න එපා ආපහු ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේවයන්ට මූණ දෙන කෙනෙක් බාටපත් වෙන්න එපා ඔබට නැවත උප්පත්තියක් මතක් වෙනකොට නැවත මම ඉපදෙන කෙනෙක් ඉපදෙන ස්වභාවයේ කෙනෙක් කියලා මතක් වෙනකොට බුදුරජාණන් වහන්සේ උපමාවෙන් උගන්වන්නේ අපට ඇතිවෙන්න ඕන මහා පර්වතයක් මුදුනට ගිහිල්ලා පහළට එබෙනකොට ඇතිවන බයත් ඇතිගැනීම ලොමු දැහැගැන්වීමක් වගේ ඥානයක් උපදින්න ඕන උප්පත්තිය පිළිබඳව නැවත උප්පත්තියක් ලැබනවා කියන්නේ අර ලෝකාන්තයෙන් බිමට වැටෙනවට වඩා එහා ගිය ව්‍යසන සමුදායක මුල දැන් බලන්න පෙර ජීවිතේ අපි මේක අවබෝධ කරගෙන නිවන් නොදැක්ක නිසානේ මේ ජීවිතේ මේ ප්‍රපාතයකින් පහළට වැටුණා වගේ උප්පත්තියක් ලැබුවේ දැන් බලන්නකෝ මේ උප්පත්තිය තුල අපි විඳින දුක් කරදර කොච්චරද කියලා මාසයක් ඇතුළත අපි කොච්චර දුක් දොම්නස් විඳිනවද සතියක් ඇතුළත අපි කොච්චර දුක් දොම්නස් විඳිනවද දවසක් ඇතුළත අපි කොච්චර දුක් දොම්නස් විඳිනවද වරුවක් පැයක් ඇතුළත අපි කොච්චර දුක් දොම්නස් විඳිනවද කියලා කල්පනා කරලා බලන්න
මෞකුසේ පහළ වෙච්ච මොහොතේ ඉඳලාම මාස 9ක් විතර පෙරලි පෙරලි විඳෝ විඳෝ ඉඳලා ඉඳලා අමාරුවෙන් එළියට ආපු දවස් ඉඳලා මේ මොහොත වෙනකම්ම අපි ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමනස රාග දේශ මෝහ ආදී මේ විවිධාකාර ස්කන්ධ ධර්මයන් ඇසුරු කරගෙන උපදින දුක්ඛ දෝමනස යන මුහුණ දෙනවා නම් මේ වගේම එකක් තමයි ආයෙත් ලැබෙන්නේ අපට ඉපදුනොත්. ඒ නිසයි අපි මේ ජීවිතේම නිවෙන්න ඕන. ඒ නිසයි මේ ජීවිතේම අපි දුක් අහවර කරගන්න කැප වෙන්න ඕන. සංසාර දුක්ඛය අහවර කර ගැනීම ප්‍රාර්ථනාවෙන් විතරක් කරන්න බෑ කියලා අපි කවුරුත් දන්නවා. කැප වෙන්න ඕන. ඉගෙන ගන්න දරුවෙක් වෛද්‍යවරයෙක් වෙන කොච්චර කැප වෙනවද? ඉගෙන ගන්න දරුවෙක් ඉංජිනේරු මහත්තයෙක් වෙන කොච්චර කැප වෙනවද? නිවන් දකින්න අපි ඊට වඩා කැමති වෙන්න ඕන. කැප වෙන්න ඕන. අතීතයේ හිටපු සමහර උතුමන් වහන්සේලා අවුරුදු 7කින් සැතපිලා නැහැ. අවුරුදු 5කින් සැතපිලා නැහැ. නිසජ්ජිකාංග කියන දුතාංගේ සමාදම් වෙලා. සමහර ස්වාමීන් වහන්සේලා පින්නතුනි අවුරුදු 7ක් අවුරුදු 10ක් අවුරුදු 20ක් ගත පච්චාගත වත පුරලා. සමහර ස්වාමීන් වහන්සේලා සාරාණීය වත 12 අවුරුද්ද පුරලා. මොකටද මේ? උපත නැමැති ප්‍රපාතයට වැටෙන එකෙන් බේරෙන්න. අපි කල්පනා කළ බලන්න ඕන ඒ උතුම් වහන්සේලාගේ හිත්තල නිවෙන්න තිබුණු හැඟීම කොහොම එකක්ද කියලා. කොහොම හැඟීමක් තියෙන්නේ නැද්ද? අවුරුදු 7ක් නිදන ඉරියව්ව අතහැරලා තමන්ගේ පිළිවෙත් පුරන මානසික මට්ටමක් ඇති වෙන්න. අවුරුදු 12ක් සාරාණීය වතක් පුරන මට්ටමකට එන්න. අපි කල්පනා කළ බලන්න ඕනේ පින්නතුණි, උන්වහන්සේලට මොනතරම් නිවන ගැන අදහසක් තියෙන්නේ නැද්ද? මොනතරම් සසර දුක ගැන අදහසක් තියෙන්නේ නැද්ද? උප්පත්තිය ගැන, ජාතිය ගැන මොනතරම් බයක් තැතිගැනීමක් ලොබු දැහැගැනීමක් තියෙන්නේ නැද්ද? සමහර අය සංසාර ජීවිතයේ සමහර අයට අරමුණු වෙන්නේ ඉතාම සුව පහසු විදියට. සංසාරේ කිව්වම ගානක්වත් නැහැ. නමුත් අපි එහෙම වෙන්න හොඳ නැහැ. බියකරු සසර ගමනක් මේක. බියකරු සසර ගමන කියන්නේ සසර කියන්නේ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම. ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මනේ මේ සංසාරය කියන්නේ. බියකරු වෙන්නේ මොකද්ද එතකොට? දැන් අපේ පින්නතුන් අපි පුංචි කාලේ ඉඳලා බියකරු සසර ගමනක් මේ කියලා. එතකොට සංසාරය කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම නම් බියකරු මොනවද? රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. මේ ස්කන්ධ ධර්ම ටික බියකරු ධර්ම ටිකක්. බිය හරියට ඇති කරනවා. බය හරියට ඇති කරනවා. තැති ගැනීම ලොමු දැහැ ගැනීම හරියට ඇති වෙනවා. ඉතින් අන්නේ වගේ බියකරු ස්කන්ධ ධර්ම ටිකක් එක්ක මේ තියෙන ගනුදෙනුව අපි අහවර කරගන්න ඕන. මේ තියෙන ගනුදෙනුව අහවර කරගන්න ඕන. හරියට ලක්ෂ ගානක ණයක් කෙනෙකුට සිද්ධ වෙලා බැංකුවකට හරි ණය වෙලා අපි අමාරුවෙන් හරි ඒ ණය ගෙවලා දානවා වගේ මේ ස්කන්ධ ධර්මත් එක්ක තියෙන ගනුදෙනුව අහවර කරන්න ඕන අපි. අද දවසේ අපි දේශනාවට තෝරගත්තෙත් අන්නේ විදියට පංචස්කන්ධ ධර්මයත් එක්ක මේ ගනුදෙනු කරමින් යන සසර ගමනට තිතක් තියන්නට හේතු වෙන විදර්ශනාවක්. පංචස්කන්ධේ වදකතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තින් පටිලබති. පච්චන්තං කන්ධානං නිරෝධෝ අවදකං නිබ්බානාන්ති පස්සන්තෝ ධම් සම්මත්ත නියාමන් ඔක්කමති. තථාගත අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරන පිළිතුරු මේ යෝගාවචරය විදර්ශකය. පංචස්කන්ධ ධර්මය වදකේක් විදිහට දැකගත්තොත්, දැන ගැනීම නෙවෙයි දැන ගැනීමට එහාගේ දැක ගැනීම සිදු වුණොත් ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙක් වූ ස්කන්ධ ධර්මයන්ගේ අනුත්පාද නිරෝධය වදක නොවු නිවනයයි දන්නා වූ යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනි. අන්න මේ පංචඋපාදානස්කන්ධ ධර්මය වදකයක් විදියට රූපය වදක ධර්මයක්, වේදනා වදක ධර්මයක්, සංඥා සංකාර විඥාන වදකයක් බඳු වදක ධර්ම කියලා මේ අවබෝධයේ ගැඹුරට ඇති කරගන්න ශ්‍රාවකය දැනගන්න ඕ නිවන මේ වදක ධර්මවලින් තොරයි කියලා. අන්න ඒ අදහසින් මෙයා මොකද වෙන්නේ? ඒ
පංචුපාදානස්කන්ධ ධර්ම වදකයන්සේ දැකීම තුළු මතු ඥානය ආධාර උපකාර කරගෙන යෝගාවචරතමේ ලෝකෝත්තර මාර්ගයට හෙවත් සෝතාපන්න මාර්ග හිතේ බැහැගන්නවා. මේ ලොකු කතාවක් මේ අපි මේ සිහිපත් කළේ. පංචුපාදානස්කන්ධ ධර්මය වදකයෙක් විදියට දකින්න. කවුද ඇත්තට වදකයා කියන්නේ? ගහලේ කියලත් කියන අපි වෙලාවකට එල්ලා මරණ කෙනෙක්. එහෙම නැත්නම් දඬුවමට හසු අයට වද දෙන කෙනෙක්. එයාට තමයි වදකයා කියලා කියන්නේ. ඒ වදකයාගේ ලක්ෂණේ තමයි මේ මරණය හෝ මරණයට ආසන්න දුක්. එක්ක කඩුවෙන් කපලා හිස ගසා දමනවා. නැත්නම් එල්ලලා මරනවා. එහෙම නැත්නම් උල තියනවා. කපනවා, කොටනවා, තලනවා, කසපහර ගහනවා. වදකයා කියන්නේ යාටනේ. එතකොට දැන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ රූපය වදකේක්. කොච්චර භයානක කතාවක්ද පින්නදුනේ ඒක? වේදනාව වදකේක්. දැන් මේක දේශනා කරන්නේ පුහුදුන් කෙනෙක්ද? නෑනේ, තුන් ලෝකා ග්‍රමාමෑණි ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන්නේ රූපය වදකේක්. වේදනාව වදකේක්. සංඥාව වදකේක්. සංඛාරය වදකේක්. විඥානය වදකේක්. අපිට දැනෙන්නේ කොහොමද? රූපය සැපක්. වේදනාව සැපයිනේ. සංඥා සංකාර විඥාන සැපයිනේ. හොඳටම වැරදිලා තියෙන්නේ ඒකයි. ඌරට අසුචි ප්‍රියද නැද්ද? ඌරට අසුචි ප්‍රියයි. ඒත් නුවණ තියෙන මිනිස්සයාට අසුචි අප්‍රියයි. ඌරේ අසුචි ගොඩේ පෙරලි පෙරලි ඉන්නවා. අන්‍ය වගේ තමයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලට පංචඋපාදානස්කන්ධ ධර්මය වදක ධර්ම පහක්. ඒ නිසා වැරදිලාවත් ඒ පංචපාදානස්කන්ධ ධර්මයක ගනුදෙනුවකට සංසාරය යන්නේ. හැබැයි පුහුදුන් සත්‍යයන්ට පංචපාදානස්කන්ධ ධර්මය වද දෙන ධර්මනේ, සැප දෙන ධර්ම. ඒ නිසා ඒවත් එක ගනුදෙනු කර කර ගනුදෙනු කර කර ගනුදෙනු කර කර භවයෙන් භවයට භවයෙන් භවයට ඌරා අසූචි ගොඩේ පෙරලි පෙරලි ඉන්නා වගේ භවයෙන් භවයට තල්ලු වෙවි යනවා. ඒ නිසායි බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා යම් ආකාරයකටද මේ පංචස්කන්ධ ධර්ම දිහා බැලුවේ. අපිත් ඒ ආකාරයට පොඩ්ඩ පොඩ්ඩ හරි බල පින්නතුනි, පංචපාදානස්කන්ධ ධර්මයේ වදක ගතිය මතු කරගෙන කලකිරීම, නිබ්බිදාව, විරාගය, විමුක්තිය ඇති කරගන්න ඕන. දැන් ඊළඟට අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපට ඉතින් මේ පංචපාදානස්කන්ධ ධර්ම සැපයි කියලා හිතෙනවනේ. ඇත්තට මේකේ මේ ආශාදයක් නැද්ද? සැපක් නැද්ද? ඒකට හරි ලස්සන උපමාවක් දීලා තියෙනවා. පින්වතුනි, එක මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයාට මේ සමාජේ ඉන්න යම්කිසි ධනවත් පුද්ගලයෙක් එක්ක මේ කෝන්තරයක් තියෙනවා, තරහක් තියෙනවා. එක මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයාට මේ ඒ රටේ ඒ නගරේ ඉන්න එක ධනපතියෙක් එක්ක පුදුම වෛරයක් තියෙනවා. මෙයා කල්පනා කරනවා මේ මම කොහොමද මේ මෙයාගෙන් මේ වෛරය පිරිමහගන්නේ? මට මෙයා මරන්නම ඕන. මම කොහොමද මෙයා මරන්නේ? මෙයා කල්පනා කරනවා ඒකට මාර්ගයක්. මෙයා අන්තිමට හිතනවා මම මෙයා ළඟ වැඩට යනවා. මම මෙයා ළඟ වැඩට ගිහිල්ලා හොඳට මෙයාට මෙයාගේ හිත දිනාගෙන අවස්ථාව ලදකල්ලි මරනවා. ඔන්න දැන් මෙයා හිතන එක. එහෙම හිතලා මෙයා දැන් අර ආයතන ප්‍රධානියා දන්නේ නැහැ මේ මිනිසයාට තමන් එක්ක මෙහෙම මේ මරණයටපත් කරන තරම් තරහක් තියෙනවා කියලා. මෙයා මොකද කරන්නේ? ඔන්න අර පුද්ගලයා ළඟ, අර ආයතන ප්‍රධානියා ළඟට ගිහිල්ලා දාසකම පටන් ගන්නවා. ඉතින් අර ආයතන ප්‍රධානියාට වැඳගෙන පුදාගෙන වගේ ඉන්නේ, හොඳට සලකනවා. ආයතන ප්‍රධානීට කොට මොකද හිතෙන්නේ? අනේ කොච්චර හොඳ කෙනෙක්ද. හැබැයි මෙයා ඉන්නේ මොකටද? මේ අවස්ථාව ලද කල්ලිම කපන්න, කොටන්න, මරන්න. අන්න ඒ දාසයා අර පුද්ගලයා මරන්න හිටියත් ඒ දාසයාගෙන් පොඩි පොඩි ලාභ වගේක් අර පුද්ගලයාට වෙනවනේ. අන්න ඒ වගේ තමයි පංචඋපාදානස්කන්ධ ධර්මයත්. පංචඋපාදානස්කන්ධ ධර්මයත් අර දාසයා වගේ. ඒ දාසයා බඳු පංචපාදානස්කන්ධ ධර්ම වලින් ආශ්‍රාද මාත්‍ර උපදිනවා. හැබැයි ඒ පංචපාදානස්කන්ධ ධර්ම තුලින්නේ අර දාසයා වගේ
අපිව දුකටපත් කරන්න මරණයටපත් කරන්නට හේතු වෙන සැකසීම් ටිකක්. යම්කිසි දවසක අර ආයතන ප්‍රධානියා දැනගත්තොත් මෙයා මේ මට මේ වැඳගෙන පුදාගෙන හිටියන මාව මරන්න ආපු කෙනෙක් කියලා බැහැර කරනවා. අන්නේ වගේ අපිත් මේ පංචපාදානස්කන්දේ ආශාදයට මුලා වෙන්නේ නැතුව මේ දේ මේකේ තියෙන වදක ගතිය මතු කරලා ගත්තොත් අපිත් මොකද කරන්නේ? අපේ හිතෙන් මේ පංචපාදානස්කන්ද ධර්මය බැහැර වෙලා යනවා. පංචපාදානස්කන්ද ධර්මය ගැන තියෙන තණ්හා දෘෂ්ටිමාන ප්‍රහාණය වෙලා යනවා. එතනයි නිවීම. අපි මේ සංසාරයේ භවයෙන් භවය භවයෙන් භවය ඇදී ඇදී යන්නේ පංචපාදානස්කන්ද ධර්මයේ ආශාදයට මුලා වෙලා උපදින තණ්හාව කියන ආශාවත් දෘෂ්ටිය කියන මම්මගේ කර ගැනීමත් මානය කියන බිම්මත් නිසා. එතකොට මෙන්න මේ පංචපාදානස්කන්ධ ධර්මයේ වදක ලක්ෂණය මතු කරගන්න හැටි දැන් අපි සාකච්ඡා කරමු. පින්නදුනි බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධේ වදකතෝ පස්සන්තෝ කියන මේ විදියට මේ පංචපාදානස්කන්ධේ වදක ලක්ෂණය මතු කරගන්නකොට මෙන්න මෙහෙමයි. රූපය වේදනාව සංඥාව සංඛාර විඥාණය එකින් එකට අරගෙන ඒ හැම එකකම වදක ලක්ෂණේ අපි මතු කර ගන්න ඕන. ඒ කියන්නේ මෙතනදී මේ වදකෝ කියන්නේ දුක්ඛ ලක්ෂණය කියන එක. අපි බලමු මේ කොහොමද කරන්නේ. අපි ගමු රූපේ ගමු රූපස්කන්ධේ ගමු රූපස්කන්ධයේ වදක ගතියක් නැද්ද? දැන් ඉතින් බණ අහනකොට වාඩි වෙලා ඉන්නවා. ටික වෙලාවකින් ඔය ශරීරයේ වද දෙන්නේ නැද්ද? පිච්චෙන ගතියක්, රත් වෙන ගතියක්, නලියෙන ගතියක්, තැලෙන ගතියක්, එක දිගට ඉන්න බැරි ගතියක් ඇති වෙනවද නැද්ද? ඉරියව් පැවැත්ම තුළ වද ඇති වෙන්නේ නැද්ද අපට? ආන්න වදක ලක්ෂණයක්. එක දිගට වාඩුලින්නත් නැහැ, එක දිගට ඇලවිලින්නත් නැහැ, එක දිගට නැගිටලින්නත් බෑ, එක දිගට ඇවිදින්නත් බෑ. දැන් අර මේ දවස්වල අර තෙල් පෝලිම් වල ඉඳලා සමහර අය මැරිලම වැටෙනවානේ. බලන්නේ ඒ ශරීරයට එක දිගට එක ඉරියව්වත් තුළ ඉන්න බැරිකම. ඉතින් වෙහෙසට පත්වෙලා පීඩාවට පත්වෙලා මාරාන්තික දුක් දෙනවා. වදකයක් එහෙමනේ, එක්කෝ මරනවා නැත්තම් මරණයට ආසන දුකක්. දැන් අර පෙට්‍රල් පෝලිම් වල අවුවේ පිච්චි පිච්චි අර හිටගෙන එහෙම හිටපු ජීවිතවල මොකද උනේ? ඒ විජලණයට පත්වෙලා මොකද උනේ? අන්තිමට මරණයට පත්වෙන සිද්ධ වුණා. සමහර අයට තෙහෙට්ටුව නිසා හෘද ආබාධ. ඉතින් බලන්න මේ වදකේක්මද නැද්ද? ඉතින් ඉරියව් පැවැත්ම තුළ වදක ගතිය මතු කර ගන්න ඕන. දැන් මොකක් හරි වැඩක් කරද්දි හරි වාහනේ හරි පදවගෙන යද්දි ඉතින් අමාරුයිනේ. ඒ වෙලාවට හිතන්න මේ වදකයා මේ රූපය වදකේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක මොනතරම් ඇත්තක්ද? මෙන්න වද දෙනවා මේක මට. ඒ වෙලාවල් වලින් දකින්න ඕන. දැන් බලන්න මේ ශරීරය කියන්නේ රෝගයන්ට කැදැල්ලක් නේද? කුරුල්ලන්ට බිත්තර දාන්න කැදැල්ලක් වගේ රෝග බීජයන්ට කැදැල්ල මේ ශරීරය රූපස්කන්ධය. බලන්න මේකේ චක්කු රෝග, ඇස් රෝග හටගන්නවා, කනේ රෝග හටගන්නවා, නාසයේ රෝග හටගන්නවා, දිවේ රෝග හටගන්නවා, හෘද ආබාධ හටගන්නවා, දිය වැඩියාව හටගන්නවා, කොලෙස්ටරෝල් ඇති වෙනවා. මේ වගේ මේ ශරීර බලන වකුගඩුවල ගල්, අක්මාව ඉදි වෙනවා. ඒ වගේ මේ ශරීරය අරගෙන බලන්න එහෙම ලෙඩක් දුකක් ඇති වුණාට පස්සේ කොරෝනා වෛරස්, උණ වෛරස්, ඩෙංගු බලන්න පින්නතුනි දනිස් කකියනවා. එතකොට කොන්ද කකියනවා, අත් කකියනවා, හරියට මේ මල්ලක දාලා ගහලා අතෑරියා වගේ. ඔය ඩෙංගු ඔය කොරෝනා එහෙම හැදිච්චයි දන්නවා. සමහර රෝගාබාධ ඇති වුණාට පස්සේ බිම පොළවේ ගහලා අතෑරියා වගේ එච්චර කකියනවා. ඉතින් අර පැත්තට පෙල්ලෙනවා, මේ පැත්තට පෙල්ලෙනවා, නැගිටිනවා, වාඩි වෙනවා. ඔය ආරෝග්‍ය ශාලාවකට ගිහිල්ලා බලන්න පින්නතුනි මේ පංචස්කන්ධයේ දෙන දුක වදේ කොච්චරද කියලා. මුත්‍ර බෑග් එකක අතකින් අල්ලගෙන පින්නතුනි මේ ළඟදී අපේ ස්වාමීන් වහන්සේ නමකට හරීම සංවේග ජනක සිද්ධියක් වෙලා තියෙනවා. මේ දැනට සති දෙකකට විතර කලින් ඒ ස්වාමීන් වහන්සේ අපේ රටේක මාධ්‍යයක බණකට ගිහිල්ලා මේ උන්වහන්සේට ධර්ම දේශනාවට යන්න වාහනයක් තිබිලා නැහැ. ත්‍රිවිල් එකේ ගිහිල්ලා තිබ්බේ. දැන් ආරාමින්දලා ඒ මාධ්‍යයට එහෙම නැත්තන්නේ ඒ රූපවාහිනී ඒ ආයතනයට ත්‍රිවිල් ත්‍රිරෝධ රථයකින් ගිහිල්ලා ධර්ම දේශනාව කළා. දැන් එළියට ඇවිල්ලා පාරට ඇවිල්ලා දැන් තව ත්‍රිරෝධ රථයක් එනකන් මේ කොළඹ. එතකොට ඇවිල්ලා තියෙනවා ත්‍රිරෝධ රථයක්.
රස්සේ ඉතින් නවත්තලා උන්වහන්සේ ඒ ත්‍රිවිල් රථයට නැගලා කියලා මට මෙතෙන්ට යන්න ඕනේ කියලා. එතනයි ත්‍රිදරෝධ රථය පදවල තියෙන්නේ මේ වයසක තාත්ත කෙනෙක්. පින්නතුනි මුත්‍ර බෑග් එක එළියේ එල්ලලා තිබුණ ත්‍රිවිල් එකේ කොනක. දැන් මේ ශාවින්වහන්සේ ඒක දැක්ක ගමන්ම සාමාන්‍යයෙන් දැන් ඕ වගේ දර්ශන අපි දකින්නේ පින්නතුනි ඉස්පිරිතාලවලනේ. මුත්‍ර බෑග් එක අර බටේ දිගේ වෙනම මේ එල්ලගෙන ඇවිදින අය එහෙම නැත්නම් ඇඳේ කොහේ හරි ගැට ගහලා තියෙන ඒවා අපි සාමාන්‍යයෙන් දකින්නේ ආරෝග්‍ය ශාලාවකනේ. දැන් මේ තාත්තා දැන් ත්‍රිවිල් එක පදවනවා මුත්‍ර බෑග් එක ත්‍රිවිල් එකේ අර පැත්තක අමුණලා. ඉතින් මේ ස්වාමින්වහන්සේ අහලා මේ තාත්තේ මොකද්ද ප්‍රශ්නේ මේ අසනීපෙන් නේද ඉන්නේ කියලා. අනේ එහෙමයි හාමුදුරනේ, මේ දැන් දවස් දෙකකට කලින් තමයි මේ ස්වාමින්වහන්සේ මන් බලෙන් ටිකට් කපාගෙන ආවේ. ස්වාමින්වහන්සේ දවස් දෙකකින් නොනමයි දෙන්නම කිසිම දෙයක් කාලා නැහැ. දවස් දෙකකින් කාලා නැහැ. බැරි මෙතන අනේ හාමුදුරනේ මේ වීල් එකක් අරගෙන පාරට බැස්සේ කියලා. පස්සෙ ඉතින් මේ ස්වාමින්වහන්සේ අඳුරනේ කැපකරු මහත් එක් ලවා ලොකු උදව්වක් කරලා තිබ්බේ තාත්තට. පිළිතුරු බලන්න එතකොට ඒ මුත්‍ර බෑග් එකකුත් ඒක තමන්ටුණා කියන්නකෝ. තමන්ටුණා කියන්න මුත්‍ර බෑග් එකක් ත්‍රිවිල් එකේ පැත්තක තියාගෙන දැන් ඒක මොනවා හරි මුත්‍ර අමාරුවක් හරි වකුඩු ප්‍රශ්නයක්නේ. ඒ වේදනක් දරාගෙන දවස් දෙකකින් කාලත් නැහැ. එතකොට අර ත්‍රිරෝධ රථය පදවගෙන යනව කියන එක මොනතරම් ඛේදනීයද. එතකොට දැන් ඒ ස්වාමින්වහන්සේට ඒ තාත්තා හමුුනේ නැත්තම් අපිත් දන්නේ නැහැ නේ ඔය සිද්ධි. අන්නේ වගේ අපි නොදන්න එහෙම සිද්ධි මේ ලෝකේ කොච්චර ඇද්ද. කුසගේ ඉන්න තුල, පිපාසය තුල, බේතේ නැතිවීම තුල, ඒ වගේ ලෙඩ රෝග හැදීම් තුල, ඇඳම් වලට වෙලා, ට්‍රොලි වලට වෙලා, ඊළඟට රෝද පුටු වලට වෙලා, පින්නතුනි මේ ශරීරය දෙන මේ ශරීරය වදකෙක් වගේ මේ දෙන වද ගොඩට අහුවි ඉන්න ලෝක සත්වෝ කොච්චර ඇද්ද. ඉතින් මෙච්චර දුක් දෙන ශරීරයටයි ආස කරන්නේ. අන්න ඒක තමයි සංවේගය. රූපය මොහොතක දෙන ආස්වාදයට මුලා වෙලා මේ මහා දුක් ගොඩක් වහ ගන්නවා අපි. දුක් ගොඩක් ආවරණය වෙනවා අපි අවිද්‍යාව නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හොඳට කල්පනා කරන්න, මේක ව්‍යාධිය නිසා ව්‍යාධිය තුල මේක දුකටපත් වෙනවා, ජරාවටපත් වීම තුල මේක දුකටපත් වෙනවා, මරණයටපත් වීම තුල මරණාසන්න මොහොතෙත් අර අනේ පිට චිරිතුමා සිහිපත් කළ තියෙන්නේ හිස දෙපැත්තට වරපටියක් දාලා කිටි කිටි අදිනෝ වගේ පීඩනයක්. ඒක දැන් Tamante යමෙක් කරනවා නම් කොච්චර ඒක වේදනාවක්ද. ඊළඟට උත්තර ප්‍රදේශයේ සැතකින් කපනවා වගේ මුළු ශරීරෙම ගිනියම් වෙලා රත් වෙලා මේ මරණාසන්න මොහොතක සෝතාපන්න ශ්‍රාවකෙක් මේ සිදු කළ මේ සිහිපත් කිරීමක් නේ ඒක. අනේ පිටසුටුතුමා එතකොට හිතන්න මේ රූපස්කන්ධයක් පින්නතුනි මොන තරම් මේ වදයක් දෙනවද මේ සංසාරගත සත්‍යයන්ට. අන්න ඒක මතු කර කර ගත්තොත් කලකිරීම උපදිනවා. දැන් මව කුසක් තුලදී බලන්න මේ රූපස්කන්ධයේ අතීත කර්මයේ හේතුල කලර රූප පහළ වෙන්නේ. ඒක පහළ වෙච්ච මොහොතේ ඉඳලාම කර්ම චිත්‍රිත ආහාරාදී හේතු වෙවි මේ සකස් වෙන රූපස්කන්ධයේ තැලෙමින් පොඩි වෙමින් ඉතින් සියල්ල දන්නා සියල්ල දක්නා තථාගතයන් වහන්සේම දේශනා කළානේ මේ අපායේ අද්දකින දුක හා සමාන දුකක් මේ කුසක් ඇතුලේ විඳිනවා කියලා. අපිරිසිදු පරිසරයක් ඇතුලේ, ගර්භාෂයක් ඇතුලේ, අර පැසක් ඇතුලේ මේ දරුවෙක් විඳිනවා කියලා. එතකොට ඒ වගේ තැනකට යන්නද මේ උත්සාහය? මේ ලෝකෙට ආස කර කර, පංචස්කන්ධ ලෝකෙට ආස කර කර. එතකොට මේ අපි හොඳට කල්පනා කරලා බලන්න ඕනේ මේ රූපස්කන්ධය කියන්නේ වදකේක්. බලන්න මැස්සෙක් වැහුවත් අමාරුයි, මැදුරුවෙක් වැහුවත් අමාරුයි, හෝහපුටුවෙක් වැහුවත් අමාරුයි. බලන්න හෝහපුටුවෙක් විද්දත් මොකද වෙන්නේ? ඉන්න බෑ. ඔය සමහර හෝහපුටු වර්ග ඉන්නවා විද්දව විදින කටුවකින් අයින්න වගේ. ඒ වගේ මේක හැම පැත්තකම බැටකනවා මේ රූපස්කන්ධය. සමහර අය ඇවිල්ලා කපල යනෝ, කොටල යනෝ, ඇසිඩ් ගහල යනෝ. ඉතින් දැන් සමහර අයට හිතෙන්න පුළුවන් මේ මට නම් ලොකුවට නෑ ඕව කියලා. ඉතින් මේ භවයේ මේ මොහොත වෙනකන් තාමුන් නැතුව ඇති. අතීත සංසාර භවයේ කොච්චර මේ රූපස්කන්ධය තුළ මතුවෙච්ච දුක් අත්දැකලාද? අනාගත සංසාර ජීවිතය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් යාචකයේ දැක්කට පස්සේ හිතන්නේ කියනවා
මේ යාචකයා වගේ මම සංසාර ගමනේ වාර කීයක් නම් යාචක ජීවිත ගෙවන්නේ නැද්ද? මේ යාචකයා වගේ මට සංසාරේ අනාගතයේ සංසාර ඉස්සරහට ගියොත් මට කොච්චර හිඟා කමින් යන්න වේද? එහෙම දකින්න කියනවනේ. අන්න ඒ වගේ මේ ලෝකයේ යම් කිසි කෙනෙක් විඳින දුකක් මේ රූපය නිසා ආරෝග්‍ය ශාලාවක ඉන්න පුළුවන්, කොහේ හරි ගෙදරක හරි වෙන්න පුළුවන්, මහමගක හරි වෙන්න පුළුවන්. පින්නතුනි කල්පනා කරන්න, මෙහෙම දුක් සසරි මම බොහෝ විඳලා තියෙනවා, ඉස්සරහට විඳින්නත් සිද්ධ වෙනවා. අපිට මතකයි මේ ළඟදී පින්නතුනි මේ අපිට මේ එක වීඩියෝවක් දැක ගන්න අවස්ථාවක් ලැබුණා. මේ එතුමා අපිට සිහිපත් කළේ අපේ රටේ වෙච්ච දෙයක් කියලා. ඒ සිද්ධිය වීඩියෝ කරලා තිබ්බා. ඒ වීඩියෝවේ තියෙන්නේ මේ වැස්ස වෙලාවක මේ කොට වෙන්න ධනිස් හරියට වගේ සරම ඇඳගෙන කමීසෙත් බොත්තම් කීපයක් ගලවගෙන මේ නිකන් මේ සිහි විකල් වෙලා වගේ මේ අතකින් එක අතක මන්නයක් අනිත් අතේ තියෙන්නේ මොකද්ද? කාන්තාවකගේ කෙස් වලින් අල්ලගත්ත ඔළුව අරගෙන යනවා. සමහරට පොලිසියට යනවා වෙන්න ඇති. තප්පර ගානක වීඩියෝවා. මේ මොකද්ද වෙලා තියෙන්නේ? කාන්තාවක් කපලා ඒ කෙස් වැටියෙන් ඒ බෙල් අරගෙන යනවා අනිත් අතේ පිහිය. සත්‍ය සිද්ධියක්නේ. ඉතින් ඒක මේ රටේ වුණාද මොන රටේ වුණාද කියන එක අදාළ නැහැ. නමුත් බලන්න එතකොට ඒකට ගොදුරු වුණේ කාන්තාව විඳපු දුක මොන යුද්ධයක් විතර තියෙන්නේ නැද්ද? අතර අන්නේ වගේ කැපිලි කෙටිලි සහිත මේ රූපස්කන්ධය හේතු කරගෙන අපට මොන දුක්වලට අනාගතයේ මූණ දෙන්න වේද දන්නේ නැහැ. අන්නේව කල්පනා කරන්න ඕන. මේ රූපස්කන්ධය ගැන තියෙන තණ්හාව මේක මම්මගේ කර ගැනීම ප්‍රහාණය කරගන්න ඕන අපි. නැත්නම් රූපයට තණ්හා කළොත් රූපය ලැබෙනවා. වේදනාවට තණ්හා කළොත් වේදනාව ලැබෙනවා. සංඥා සංකාර විඥානවට තණ්හා කළොත් ඒව ලැබෙනවා. ඒක තමයි, ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංචස්කන්ධය ගැන තියෙන තණ්හාව දුරු කරන්න. දුරු වෙන්න නම් දුරු වෙන විදියට වදකේක් විදියට දකින්න. ඊළඟට අපි ගමු දැන් වේදනාව ගමු. වේදනා ස්කන්ධය. වේදනා ස්කන්ධය ගත්තට පස්සේ වේදනා ස්කන්ධයේත් පින්නතුනි අපි හිතුව මෙහෙම දුක් වේදනාවක විශ්ෙල්ලම දුක් වේදනාවක් හටගන්නේ කොහොමද කියලා අපි ගමු. දුක් වේදනාවක් කෙනෙකුට හටගන්නට දැන් වේදනා ස්කන්ධය ගත්තට පස්සේ විවිධ හේතු තියෙනවා. අපි මෙහෙම ගමු. දැන් කෙනෙක්ගෙන් ආදරය ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවට හිතල තියෙනවා, චිත්ත පරම්පරාවේ තියෙනවා අනුසය කියලා ස්වභාවයක්. අනුසය කියන්නේ මේ හේතු ලදකල්හි යම් යම් කෙලෙස් උපදින ස්වභාවයට කියන අනුසය ස්වභාවය කියලා. එතකොට දැන් සාමාන්‍ය චිත්ත පරම්පරාවක තියෙනවා මේ තමන්ට ප්‍රිය උපදවන ස්වභාවයේ ආදරයක් ලැබෙනකොට තමන්ට ප්‍රිය උපදවන ස්වභාවයේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හමු වෙනකොට ආදරය උපදින ස්වභාවය. ඒකට කියනවා කාමරාග අනුසය කියලා. දැන් පොඩි දරුවෙක් ඉපදුනාට පස්සේ ඒ පොඩි දරුවට ඉස්සෙල්ලාම පොඩි දරුවගේ හිතේ මේ කාමරාග අනුසය නැగిලෙන්නේ අම්මා අරමුණු කළා. අම්ම ගැන ආදරය උපදිනවා. ඒ වගේ ඉපදුණු සත්වයන්ට මරණය දක්වාම පින්නතුනි මේ චිත්ත පරම්පරාවේ තියෙනවා අර එයාගේ චිත්ත පරම්පරාවේ ගති සෝභා අනුව සමහර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී හැමේ ආදරය, තණ්හාව, ලෝභය උපදිනවා. එතකොට අපි හිතමු දැන් යම් කිසි කෙනෙකුට තවත් කෙනෙක්ගෙන් ලැබෙන ආදරයක් ගැන මේ හේතු වෙලා සැප වේදනා ඉපදුනා කියලා. එතකොට මෙයාට මොකද වෙන්නේ? ඒක ආශාදයක් මෙයාට. නමුත් ඒ මොහොතේ ඒ ලැබුණු ආදරය තුළ සැප වේදනාවක් උපදිනවා තමයි. හැබැයි ඒ මොහොතේ ලැබුණේ සැප වේදනාව අපි දන්නවා తాවකාලිකයි. తాවකාලිකයි. ඒක පිටිපස්සේ මොනවද වෙන්නේ? ඒක පිටිපස්සේ මහා දුක් වේදනා රාශියක් එනවා. හොඳට කල්පනා කරලා බලන්න මේක බණ අහලා අත්දැකීම් තියෙනවා නම් බනහන අපේ අත්දැකීම් තියෙනවා නම් පින්නතර කල්පනා කරලා බලන්න ජීවිතයේ දරුවෙකුට හරි කාට හරි කවුරු හරි තමන්ගේ ජීවිතේට අරමුණු වුණු දවසක තමන්ට ඒ පැත්තේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ආදරය ගැන ඒ අරමුණු කළ සැප වේදනාවක් ඉපදුනා. ඒ සැප වේදනාව නිසා ඒ කෙනා ගැන තණ්හාව ඉපදුනා. ඒ සැප වේදනාව නිසා තණ්හා බලවත් වෙලා උපාදාන ඇති වුණා. ඒ සැපය නිසා මේකට තණ්හා කරනවා. ඒ රූපය, ඒ ආදරය නිසා මතුවෙන සැපය නිසා මේක උපාදාන මට්ටමට අරගෙන යනවා. එතකොට කල්පනා කරන්න අන්න එහෙම එක මොහොතකේ බාහිර කෙනෙක්ගෙන්
කෙනෙක් සම්බන්ධව කෙනෙක් ලැබුණු ආදරයක් සම්බන්ධව ඇති වුණු සැප වේදනාවට තණ්හා උපාදාන වීම මත දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ? සමහර අය පින්නොත්නි ඔය එක මොහොතක ලැබුණු ආදරයකට එක මොහොතක දැකපු කෙනෙකුට ඇති වුණු සැප වේදනාවට ලෝභකම් කරලා ඒ සැප වේදනාව හැමදාම විඳින්න ඕන කියලා ඒ පස්සේ දුවා යෑම තුල වෙලා තියෙන වියසනේ මේ වෙනකොට කිව්වම අදහගන්න බෑ. අඬලා වැළපිලා විඳවලා ඒවා ප්‍රශ්න 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 මොකද්ද උනේ? එක මොහොතක අර ලැබුණු ආදරයට අර කෙනාට අරමුණු කරලා මොකද උනේ? මේ පැත්තේ ආ සැපයක් ආවා, සැප වේදනාවක්, සුඛ වේදනාවක්. ඒකට ලොල් වුණා, ඒකට ගිජු වුණා, ඒකට ආස කළා. ඒකම විඳින්න ඒකම විඳින්න අරක පස්සේ ගියා. අන්තිමට ඒක නෙවෙයි ලහම්බුනේ. මොකද්ද ලැබුණේ? දුකමයි ලැබුණේ, දුකමයි ලැබුණේ. වේදනා ස්කන්ධය වදකේක්. මෙයා ඉස්සරහට අරගෙන එන්නේ සුඛ වේදනාව. ඒකනේ වැඩි කියන්නේ. හරියට නරියෙක් සිංහ වෙස්මූණක් දාගෙන එනෝ වගේ. නරියෙක් සිංහ වෙස්මූණ දාගෙන ආවට ඇතුළින්නේ නරියා වගේ. මේ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදර ආදී කාමයෝ සැපේ තමයි, සැපේ කියන වෙස්මූණ දාගෙන ඉන්නේ. අවිද්‍යා සහගත සත්‍යෝ අහු වෙනවා. හැබැයි ඇතුලේ තියෙන්නේ දුක. ඒක කියන්නේ සැප වේදනාව පිටිපස්සේ තියෙන දුක් වේදනාව කියන ඛේද වාචකය අමාරුවේ වැටෙන්න කලින් දකින්න. ආන පංච උපාදානස්කන්ධයේ වදකෙක් විතර දකින්න කෙනා දන්නවා මේ රූපේ ගැන මට දැන් සැපයක් ඇති වෙනවා තමයි, මේ ආදරය ගැන මගේ හිත උද්දාමයටපත් වෙලා සැප විඳිනවා තමයි, මේක වෙස්මුණක් වගේ. මේ සැප වේදනාව පිටිපස්සේ තියෙනවා මහා දුක් වේදනා රාශියක්. සමහර අය පිස්සු වැටෙනවා වගේ ඉන්නේ මේවා නිසා. ඔළුවේ හැරුණුවත් ඒ යන්නේ දෙනවා. සමහර අය ඔළුව හප්ප ගන්න බිත්තිවල. මුල සුඛය තිබ්බේ, සුඛයේ තිබ්බේ මුල. මුල සැපේ තිබ්බේ. සමහර අය එහෙම දැන් අපිට මේ සැප වේදනාව උපදින්නට හේතු නැයි මැරුණොත් මොකද වෙන්නේ? Taman ජීවත් වෙලා ඉන්න කම්ම අර මැරුණු කෙනා මතක් වෙන මතක් වෙන මතක් වෙන හැම මොතේ මොහොතේ මොකද වෙන්නේ? අනේ යා ළඟ නෑනේ, යා නෑනේ, යා නෑනේ, දුක් වේදනාමයි. සුඛ වේදනා උපද්දවපු ආදරයක් අහිමුණාට පස්සේ ඒ ආදරය නෑනේ, ඒ ආදරය නෑනේ, ඒ ආදරය නෑනේ. ඒ Tamanට සුඛ වේදනා උපද්දවපු ආදරයක් වෙන කෙනෙකුට අයිති වුණොත් වෙන කෙනෙක් භුක්ති විඳිනව දකින්නකොට මොකද වෙන්නේ? පිච්චෙනවා. මරාගෙන මැරෙන්න හිතන සමහර අයට එහෙම. Taman භුක්ති විඳපු සුඛ වේදනාවක් වෙන කෙනෙකුට අයිති වෙනකොට මරාගෙන මැරෙන සංකල්ප වෙනවා සමහර අයට. ඊට පස්සේ ඒව කරන. එතකොට මොකද වෙන්නේ? දුක් වේදනා. අපට මේක අල්ල ගන්න පුළුවන් නම් මේ මොහොතක අර සාමාන්‍යයෙන් කියන්නේ බින්ද මේ ලෝකේ මොහොතක සුවදන ලෝකයක් කියලා කියනවා නේද? මොහොතක සුවදන ලෝකයක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. හරියටම හරි. මොහොතක සුවයක් දීලා දුක් වේදනා පේලියක් දායාද කරනවා. එතකොට වේදනා ස්කන්ධය දිහත් බලන් පින්නතනේ වදකේක වද දෙනවා. පුදුම වදයක් දෙන්නේ අපිට. මානසික දුක් වේදනා මේවා ඉතින් ලොකු විග්‍රහ කරන්න ඕනේ නෑ. තමන්ගේ ජීවිතය දාලා බලන්න. ඔය ඇතුලේ ඇත්ත. සාමියා නිසා කොච්චර දුක් විඳිනවද? ඇත්ත කතාව ඒකනේ. භාර්යාව නිසා කොච්චර දුක් විඳිනවද? ලෝකෙට කියන්නේ තමයි. නමුත් ඔය හිත දන්නවනේ. දරුවෝ නිසා විඳින දුක ආයේ තමන්ගේ හිත දන්නවනේ. බලන්න දරුවා තමන්ගේ අතර එනකොට කොහොමද ආපු සැපේ? රජ වුණා වගේ සැපයක් ආවේ. බලන්නේ සැප වේදනා පිටිපස්සේ මොකද තිබිලා තියෙන්නේ. අන්නේ නිසා ලෝකේ ලොකුවට අතපත ගාල බලන්න ඕනේ. ඔය හිත අතපත ගාල බලන්න. ඕකස්සේ විඳ දුක් තියනවා. කල්පනා කරන්න මොහොතක සුඛ වේදනාවට අහු වෙලා තණ්හාවල උපාදාන වෙලා මොනතරම් දුක් වේදනාවලට පරිසරය හදාගත්තද? වදකේක්ම වේදනා ස්කන්ධය. සීනි බෝල දින ළමයි රවට්ට ගන්න වගේ වැඩක් මේක. සීනි බෝල දින ළමයිගෙන් වැඩ ගන්නෙ අන්නේ වගේ දෙයක් තමයි මේක. සුඛ වේදනා මාත්‍රයක් දීලා දුක් වේදනා රාශියක් දෙනවා. අහුවෙන්න එපා මේවට. ඊළඟට රූපය ගැන එහෙම අපිට දුක් වේද රූපේ වදක ගතිය. يعني මරණාසන්න දුක හෝ මරණය දෙන ගතිය රූපස්කන්ධයේ තියෙනනේ. ඉරියව පැවැත්ම තුළ වියාදීන් නැතිවීම තුළ කුසගින්න පිපාසය ඇතිවීම තුළ මැසිමදුරු පීඩා ඇතිවීම තුළ සර්පාදී දෂ්ණ සිදුවීම තුළ මරණ දුක් ආදිය තුළ එහෙම රූපස්කන්ධය වදකේක් කියලා ඔප්පු කරගන්න ඕන.
අන්න එක තමයි වටින්නේ. මේක ඔප්පු කරගන්න හොඳට ඔප්පු කරගන්න ඕන. සැක නැතුව ඔප්පු කරගන්න ඕන. වදකේක් මයි රූපය ඕනෙම නෑ අය කියලා. වේදනා ස්කන්ධත් එහෙමයි. දුක් වේදනා වේවා, උපේක්ෂා වේදනා වේවා, සැප වේදනා වේවා, මේ හැම වේදනා ස්කන්ධයක්ම වදකේක් වගේ. ඊළඟට සංඥාව. සංඥාවත් එහෙමයි. දැන් බලන්න මේ සුභ සංඥාව කෙනෙක් ගන්නකෝ. දැන් සුභ සංඥාව කියන්නේ දැන් ශරීරයක් දැක්කට පස්සේ දැන් හිතනවනේ ඉෂ්ටයි, කාන්තයි, මధుරයි, මනෝහරයි. එහෙම හිතනව නේද පින්නතනි? මේ ශරීරයක් දැක්කට පස්සේ සාමාන්‍ය කෙනෙකුට ඉෂ්ට, කාන්ත, මధుර, මනෝහර, ලස්සන, ප්‍රිය, එහෙම එහෙම සංකල්ප රාශියක් පෙළ ගැහෙනවනේ. එතකොට ඇයි එහෙම වෙන්නේ? ඒ ශරීරය ගැන තියෙන සුභ සංඥාව නිසා. ඒ ශරීරයේ සුභ දෙයක් කොට හඳුනගන්න නිසා ඒ සංඥාවට අනුකූල විතර්ක පහළ වෙනවා. ඒ විතර්ක පහළ වෙනකොට ප්‍රපංච කියන කෙලෙස්, රාගාදී කෙලෙස් උපදිනවා. සුභ සංඥාව නිසා. නিত্য සංඥා නිසා බලන්නකෝ. නিত্য සංඥා. නিত্য සංඥාව වදකෙක් වගේ බලන්න කාගෙන් හරි ආදරයක් ලැබෙනවා. නিত্য සංඥාවෙන් මොකද කරන්නේ? ඒක නিত্য කොට දකිනවා. නিত্য සංඥාවෙන් ඒ ලැබෙන ආදරේ නিত্য කොට දකිනවනේ. එතකොට ඒ ආදරේ ගැන තණ්හා උපදිනවා, උපාදාන උපදිනවා, විශ්වාසවන්තකම් ඇති වෙනවා. නමුත් ඒ ආදරේ ලක්ෂණය මොකද්ද? හැම මොහොතකම අනිත්‍ය ස්වභාවයටපත් වීම. හැබැයි ඒ හැම මොහොතකම අනිත්‍ය ස්වභාවයටපත් වෙන ආදරය නিত্যයි කියලා ගත්තේ නিত্য සංඥාව නිසා. මෙහෙම ගන්නකො දැන් පංච උපාදානස්කන්ධය දුකයිනේ. නමුත් සාමාන්‍ය ලෝකයට පංච උපාදානස්කන්ධ ගැන ඇති වෙන්නේ මොන සංඥාද? සුඛ සංඥා. ඉතින් ආදරෙන් වැළඳ ගන්න පංච උපාදානස්කන්ධ. මේ සංඥාව කියන එක හරිම භයානක ධර්මයක්. මේ වැරදි සංඥා. නিত্য සංඥා නිසා සංස්කාර නিত্য වශයෙන් ගන්නවා ස්කන්ධ ධර්ම. සුඛ සංඥා නිසා සංස්කාර පංච උපාදානස්කන්ධ ආදී ධර්ම සුඛ සංඥාවෙන් ගන්නවා, සුඛ වශයෙන් ගන්නවා. ඊළඟට බලන්න ආත්ම සංඥා නිසා මොකද වෙන්නේ? ආත්ම සංඥා නිසා පංච උපාදානස්කන්ධ ආදී ධර්ම තුල ආත්මයක් ඇත මම්මගේ කියලා ගන්නවා. එතකොට මේ නিত্য සංඥා, සුඛ සංඥා, ආත්ම සංඥා ආදී හේතු වෙලා මොකද වෙන්නේ? මේ සංඥා ස්කන්ධ ආදී හේතු වෙලා මොකද වෙන්නේ? අප්‍රමාණ වද වේදනා විඳින්න වෙනවා. දැන් බලන්න රහතන් වහන්සේට නিত্য සංඥා නැහැ, සුඛ සංඥා නැහැ, ආත්ම සංඥා නැහැ. ඒ නිසා උන්වහන්සේලාට මානසික පීඩා නැහැ. නමුත් සාමාන්‍ය ලෝකයාට මේ නিত্য සංඥා, සුඛ සංඥා, ආත්ම සංඥා කියන මේ ඔක්කොම මේ ටික වැටෙන ධම්ම සංඥාවලට. දැන් සංඥා ස්කන්ධේ බෙදෙනවනේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පහස සංඥා, ධම්ම සංඥා කියලා. ඒතර නিত্য සංඥා, සුඛ සංඥා සහ ආත්ම සංඥා කියන ධම්ම සංඥා. එතකොට මේ ධම්ම සංඥා නිසා මොකද වෙන්නේ? නিত্য, සුඛ, ආත්ම කොට ලෝකය, ලෝකය කියන්නේ පංචස්කන්ධ ලෝකය ගැනීම තුල පුදුමාකාර දුක්ඛ දෝමනස්ස පෙරහැරවල් ගොඩ ගැහෙනවා. මේ ලෝකේ දහස් ගණන් නෙමෙයි, එක ආදරයක් නিত্য කොට නিত্য සංඥාවෙන් ගත්තොත්, එක ආදරයක් සුඛ සංඥාවෙන් ගත්තොත්, එක ආදරයක් ආත්ම කොට මගේ ආදරය කියලා ගත්තොත් ඒ ඇති. කෝටි ගානකට කෝටි ගානක ආදරේ නিত্য සුඛාත්ම වශයෙන් ගන්න ඕනේ නැහැ. දරුවගෙන් ලැබෙන ආදරේ නিত্য සුඛාත්ම වශයෙන් ගන්න ඒ මැත්තේ මෙරි මෙරි ඉඳ වෙනවා. ස්වාමියා භාර්යාවගෙන් ලැබෙන ආදරේ නিত্য සංඥාවෙන්, සුඛ සංඥාවෙන්, ආත්ම සංඥාවෙන් ගන්න ඒ මැත්තේ මෙරි මෙරි ඉඳ වෙනවා. කෝටි ගණන් මේ ආදර නিত্য සුඛාත් ආත්ම වශයෙන් ගන්නුනේ එකක් ගත්තොත් ඇති, එකක් ගත්තොත් ඇති. කතාවට කියන අසුචි ගොඩක් උනත් එකයි පොඩ්ඩුනත් එකයි ගඳ ගඳ මයන්නේ වගේ ආදරය කියන එකත් දහස් ගණනකගේ ආදරයේ නিত্য සුඛාත්ම වශයෙන් නොගත්තත් එක්කෙනෙක්ගෙන් ලැබෙන ආදරේ හරි නিত্য සුඛ ආත්ම සංඥා වලින් ගත්තොත්, ඒ වැරදි සංඥා වලින් ගත්තොත් පින්නතුනේ මොකද වෙන්නේ? ධම්ම සංඥා වලින් ගත්තොත් පින්නතුනේ අනිවාර්යෙන්ම දුකමයි. එතකොට සංඥා ස්කන්ධයත් එහෙම අරගෙන කල්පනා කරන්න ඕන. ඒ ඒ ඒ ඒ ඒ නিত্য සුඛාත්මාදී මේ සංඥා ලෙස ගැනීම තුළ ඒ සංඥා මුල් කරගෙන මොකද වෙන්නේ? අප්‍රමාණ වද වද විඳින්න වෙනවා. මේ සමහර අයගෙන මට පුදුම වදයක් විඳින්න වෙලා තියෙන කියලා කෑ ගහන සමහර අය ගෙවල් වලින්ද. ඇයි මේ නিত্য සංඥාවෙන්, සුඛ සංඥාවෙන්, ආත්ම සංඥාවෙන් ඉස්සරහ අතීතයේදී ගත්තා, දැන් ඉතින් විඳවනවා. ඊළඟට සංඛාර. සංඛාර ස්කන්ධය ගත්තා. දැන් රූපය වදකේක්,
වේදනා වදකයෙක් සංඥා වදකයෝ ඊළඟට සංඛාර සංඛාර උපාදානස්කන්ධේ කුඩ පස්සේ තින් ගොඩාක් චෛතසිකෝකි තියෙනවා එතකොට අපි ගමු ව්‍යාපාදේකින සංඛාරය ව්‍යාපාදේකින සිතුවිල්ල සංඛාර උපාදානස්කන්ධේටම නේ ඇයිති ඉතින් බලන්නකෝ ව්‍යාපාදේකින සිතුවිල්ල වදකේද්ද නැද්ද ඒක යම් යම් හේතුන්ට අනුකූලව ওই චිත්තසංතානවල හටගත්තට පස්සේ තැවෙනවා දැවෙනවා පිච්චෙනවා ආපු වරේ මතක් වෙද්දි ආපහු තැවෙනවා දැවෙනවා පිච්චෙනවා ආපහු වේ තරහකාරය කියපු දෙයක් මතක් වෙද්දි තැවෙනවා දැවෙනවා පිච්චෙනවා ඊළඟ තනිපංගල මිද්දිත් මතක් වෙනවා කට්ටි එක්ක ඉද්දිත් ඒ තරහකාරය මතක් වෙනවා ටීවී බලද්දිත් ඒ තරහකාරය මතක් වෙනවා බණ අහද්දිත් ඒ තරහකාරය මතක් වෙනවා ඉතින් මොකද වෙන්නේ ඒ තරහකාරය අරමුණු වෙන හැම මොහොතකම පිච්චෙනවා 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 ඒ ව්‍යාපාදයකින සිතුවිල්ල වද දෙන හැටි අපට කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතේ දාලා මේ ස්කන්ධ ටිකක් එක්ක මේ දෝලණය වෙන සංසාරය තුච්චයි මේ තුච්ච සසරක් මේක නින්දිත සසරක් මේක පහත් සසරක් මේක මේ වගේ දුක් ගොඩක් එක්ක මේ සරණ සැරසැරිල්ල අග්‍රද උසස්ද ශ්‍රේෂ්ඨද තුච්චයි මේ පැවැත්ම අපට මේ පංචස්කන්ධ ධර්මය නින්දා කළ යුත්තක් කියලා දැනෙන්න ඕනේ අවබෝධයෙන් නින්දා කළ යුත්තක් විදියට ඒක එහෙම මේ නින්දා වෙන්නේ හරියට මේ ලක්ෂණ ටික මතුවෙන්න ඕන මේ ස්කන්ධ ධර්ම ටික වදකයෝ පස් දිනෙක විදියටම අපට මේ හිතට හොඳට සපත වෙන්න ඕන එතකොට තමයි ස්කන්ධ ධර්මයට නින්දා කරන්න පුළුවන් නැත්තම් නින්දා කරන්නත් හිතෙන්නේ නැහැ ස්කන්ධ ධර්මයට සමහර අයට මේක වටිනවනේ මේක සැපදෙන ධර්මනේ ඉතින් දේසාදී අකුසල් සංඛාර උපාදානස්කන්ධේ ගත්තට පස්සේ බලන්න මේ ඇති වෙන අපි දන්නුනේ චිත්තක්ෂණය තුළ දේශිත ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා හැබැයි ඒ මොහොත පුච්චල දානවා නලියනවා දත් මිටි කැවෙනවා දඬු ගැනෙනවා සැත් ගැනෙනවා කපන්න පෙළඹෙනවා කොටන්න පෙළඹෙනවා බලන්න ඊට පස්සේ වෙන විඳිනුන දුක් වේදනා ටික ඒ ව්‍යාපාදයක් ඒ චිත්තසංතානිය නැවත නැවත ගොඩ නැගිලා පුපුරා යන අවස්ථා ගත්තට පස්සේ ඒක රජයෙන් පවා දඬුවම් ලබන්න පුද්ගලයන්ගෙන් දඬුවම් ලබන්න නිඳා ලබන්න අපහාස ලබන්න සතර පායට යන්න වෙන මහා දුක් ගොන්නක ආරම්භයක් වෙනවනේ. ඒතර ව්‍යාපාදයේ වදකෙක්. අපි කතා කළ ආදරය කියන එක වදක ධර්මයක්. ඒක තමයි ඇත්ත කතාව. ආදරය කියන තණ්හාවනේ පිටු ලෝභයනේ. බලන්න මේ තණ්හාව ආදරේ ලෝභය මොනතරම් වද දෙනවද කියලා ඇතිවීමක් නැහනේ. ඇතිවීමක් නැහැ. ඒ කියන්නේ දැන් බලන්න හොඳට කල්පනා කරලා බලන්න පින්නතුනේ දැන් ඔන්න එක්කෙනෙකුට ආස කර කර ආස කර කර ආස කර කර හිටිය කියන්නකෝ. එක්කෙනෙකුට ආස කර කර ආස කර කර නිකන් මේක නිකන් අර අඩුවක් වහනෝ වගේ. ඒ කියන්නේ දැන් මේ එහෙම හරියට ඔය බුද්ධ දේශනාවේ තියෙන්නේ අර සමුද්‍රයකට කොච්චර වතුර ගලාගෙන ගියත් පිරෙන්නේ නැහනේ. අන්න ඒ වගේ මේ කොච්චර රූපයට තණ්හා කළත් ඇති වෙන්නේ නැහැ. අපි හිතමු එක ජීවිතයකට එක ශරීරයකට තණ්හා කර කර හිටියා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ රූපය ගැන දැන් තණ්හාවත් අපි දන්නවනේ අනිත්‍ය ස්වභාවයටපත් වෙනවනේ. එකම රූපේම අරමුණු කරලා නිත්‍යවම තණ්හාව තියෙන්න බෑනේ. ඒ කියන්නේ ඇත්ත කතාව. එතකොට දැන් යම්කිසි රූපයක් අරමුණු කරලා තණ්හා කරලා තණ්හා කරලා තණ්හා කරලා උදාසීන වෙනවනේ. උදාසීන වෙලා මෙයා නිකන් ඉන්නේ තව එකක් හොයනවා අල්ල ගන්න. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. තණ්හාව කියන්නේ නিত্য ධර්මයක් නෙවෙයි. තණ්හාව කියන්නේ අනිත්‍ය ස්වභාවයටපත් වෙන එකක්. හැබැයි ඒක අනිත්‍ය ස්වභාවයටපත් වෙන තමයි ඒක යම් රූපයක් අරමුණු කරලා යම් තණ්හාවක් උපදිනවද ඒ තණ්හාව ඉපදෙලිපදෙලිපදෙල උදාසීන තත්ත්වයටපත් වෙනවා. හැබැයි එතකොට මෙයා මොකද වෙන්නේ? ඒ නැවත නැවත මේ චිත්ත પરම්පරාව තුළ තණ්හා විපදෙමින් තවත් රූප හොයනවා තවත් ශබ්ද හොයනවා තවත් ගන්ධ හොයනවා තවත් රස හොයනවා තවත් පහස හොයනවා පිස්සු හැදලා වගේ තණ්හාව කියන්නේ පිස්සු හැදුණු ධර්මයක් වගේ එකක් ආහාර වෙනකොට තව එකක් ඒක ආහාර වෙනකොට තව එකක් ඒක ආහාර වෙනකොට තව එකක් එවගේ පුංචි කාලේ අම්මගෙන් පටන් ගත් එක සෙල්ලම් බඩු වලින් පටන් ගත් එක ඒ කියන්නේ තණ්හාවත් වෙනස් වෙනවා තණ්හාවෙන් අරමුණු වෙන වස්තුත් වෙනස් වෙනවා
එකම වස්තුවකටම තණ්හා කර කර ඉන්නව කියලා එකක් නැහැ. තණ්හාවත් වෙනස් වෙනවා. තණ්හාවෙන් අරමුණු කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මාදියත් වෙනස් වෙනවා. දැන් බලන්න ගිය භවයේ තණ්හා කරපුවකෝ හොයා ගන්නවත් නැහැ. දැන් මේ භවයේ මෙන්න දේවල් වගේකට තණ්හා කරනවා. ඊළඟ භවයේ තවත් ටිකකට. ඒ වගේ තණ්හාවත් වෙනස් වෙනවා. තණ්හාවෙන් අරමුණු වෙන දේවලුත් වෙනස් වෙනවා. තණ්හාවෙන් අරමුණු කර කර ඉන්න දේවලුත් වෙනස් වෙනවා. මේක නිකන් අර අර මේ අත්ෙන් අත්තර පයින වගේ ටික්ක පයින වගේ රූපේන් රූපයට පැන පැන සද්දෙන් සද්දෙට පැන පැන ඉතින් ඒ හැම පැවැත්මක් තුළම වෙහෙස විඳින්න ඕන. අතෘප්තිය විඳින්න ඕන. විඩාව විඳින්න ඕන. හරියට පිපාසය තියෙන වෙලාවක ලුණු වතුර බොනෝ වගේ. ලුණු වතුර බොනවා තමයි පිපාසය සංසිඳුණ. පිපාසය සංසිඳින්නේ අන්න ඒ වගේ මේ තණ්හා කර කර අපි සංසිඳීමක් ඇති කර ගන්න හදනවා. සංසිඳීම ඇති වෙන්නේ නැහැ. තණ්හා කරන එක නතර වෙන්නේ නැහැ. ඒ වගේ මේ සංඛාර උපාදානස්කන්ධේ සියලුම කෙලෙස් ධර්ම ටික අරගෙන අපිට හොඳට කල්පනා කරන්න පුළුවන් පිළිතුර මේ කෙලෙස් ධර්ම මොන තරම් දසවද දෙනවද කියලා. ඔය රාගය වගේ අකුසල් ගත්තට පස්සේ මිනිස්සයන්ට තියෙන කරදරේ යෝකේ. පුදුම කරදරයක් තියෙන්නේ මේ චිත්තසංතානෙකට රාගහිතේ. ඒකේ පුදුනාට පස්සේ සිහිය නැති වෙලා, නුවණ නැති වෙලා, ලැජ්ජා නැති වෙලා, විපාකයට බය නැති වෙලා, සංසාරය අමතක වෙලා, අපාය අමතක වෙලා, තමන් අමතක වෙලා තනි කර මහා පිස්සු මනෝභාවයක් සකස් කරනනේ මේ රාගාදී කෙලෙස්. ඔය පිළිතුරු දැකලා තිනුනේ නේද මේ සමහර අය අපි සාමාන්‍ය කියන්නේ එකට වැරදි විදිහට හිතන්න එපා රැළේ යනවා කියලා කියන සමහර තිරිසන් සත්තු. බලන්නකෝ පිළිතුරේ සිත් ඒ සත්වයන්ට රාගය දෙන වදි පිස්සු හැදලා වගේ කා ගන්නවා, මේ හපා ගන්නවා, පොර පුදුම පොර යන්නේ තියෙන්නේ ඒ රාගය නිසානේ. ඒ හැම ඒ කණ්ඩායම තුලම තියෙන රාගය නිසානේ ඔවුනෝ කා කොටා ගන්නෙ යම් කිසි වස්තුවක් මේ එක්කෙනෙක් අයිති කරගන්න. අන්න ඒ වගේ සසර ජීවිතේ පින්නතුනි මේ බුදුදහම නිසා, තථාගතයන් වහන්සේ නිසා අපි පොඩ්ඩක් හරි සංසිඳිලා මේ ලෝභ දේශ මෝහ ආදීන් ගැලවි සංවර ජීවිත අරගෙන යනවා තමයි. මේ ජීවිතේ නිවෙන්න බැරි වුණොත් තවත් භවයකට පුහුදුන් කෙනෙක් විදියට ගියොත් මොකද වෙන්නේ? තිරිසන් ජීවිතයකට වැටුණා ගියමුකෝ. අර සෙල්ලම් තමයි ඊට පස්සේ. අර පින්නතුන මතක නේද අර මේ ඒකාත්ම භාවයක මේ බොහෝම කීකරු හස්ති රාජයෙක් ඉන්නවා. හරිම කීකරු ඒ හස්ති රාජයා. ඉතින් දවසක් මේ රජතුමා කියනවා ඒ හස්තිපාලකට මේ මට විශේෂ ගමනක් යන්න තියෙනවා කීකරුම ඇතා මේ සරසල තියන්න. ඊට පස්සේ මොකද කරන්නේ මේ හස්තිපාලකයා හොඳ දක්ෂ මේ හස්ති රාජෙක් ඉන්නවා. මේ හස්ති රාජයා ලස්සනට සරසල තියෙනවා. රජතුමා ඇවිල්ලා හස්ති රාජයාගේ පිටේ නැගලා දැන් ගමන යනවා. මේ ගමන යද්දී මොකද වෙන්නේ? ඇතින්නක් දකිනවා කැලේ ඉන්න. මොකද උනේ? මෙන්න පිස්සු හැදලා වගේ දුවන්න පටන් ගත්තා. රජතුමා ගහක අත්ත කෙලිල බේරෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙච්චර කුලප්පු වෙන ඇතෙක් සරසල මට ගමනට යන්න යදුවා කියලා උදහසටපත් වුණා. හැබැයි හස්තිපාලක මොකද්ද කියන්නේ? නෑ නෑ ස්වාමිනි වෙන්න බෑ. ඒ යතා හරිම කීකරු. ඒ යතා හරි හොඳයි. මම මාත් එක්ක මගේ දරුවෙක් වගේ ඉන්නේ. එහෙනම් ඔප්පු කළ පෙන්නන්න කියනවා. දැන් මෙච්චර මට මෙහෙ ව්‍යසනයක් වෙලත් ඔබ කියනවා මේ හස්තිය බොහොම කීකරු කෙනෙක් කියලා. එහෙනම් ඔප්පු කළ පෙන්නන්න කියනවා. ඊට පස්සේ මේ හස්තිපාලක කරන්නේ මොකද? මේ රාජාංගනයේ හස්තිය ගේනවා. හස්තිය ගෙනල්ලා විශාල ගිනිමැලයක් ගහනවා. ගිනිමැලයක් ගහලා ඕකට දානවා මේ යකඩයක් දානවා. පැය ගානක් දැන් රත් කරවනවා. රත් කළ දැන් මේක රතු පාටයි මේක. පස්සේ මේ කඬුවකින් අරගෙන අර හස්තිය පැත්තට හැරිලා කියනවා ඇත් භාෂාවෙන් මම මේක විසිකරද්දී හොඩෙන් අල්ලන්න කියලා. ඇතා ඔක්කොම බලාගෙන හිටියේ ගිනිමැලේ ගහනවා, යකඩේ දානවා, ඊළඟ මේ දිලිහි රතු පාටර යකඩේ අර අඬුවෙන් ගන්නවා. දැන් ඒක දාන්න හදන්නේ. දැන් ඇතා ඔක්කොම තේරෙනවා ඇතාට. පස්සේ මොකද කළේ? අර අඬුවෙන් මේ අල්ලලා අර රතු පැහැති ගිනියම් වෙච්ච මේ යකඩේ විසිකරන ඇතාගේ පැත්තට. ඇතා මොකද කරන්නේ? හස්තිපාලක අතහරින්න කියන කම් අල්ලගෙන ඉන්න හොඬේ චිටි ගාල පිච්චෙනවා. මොකද්ද එහෙනම් උනේ? තමන්ගේ හස්ති පාලක වෙනුවෙන්
ගිනියම් වෙච්ච යකඩයක් පිච්චි පිච්චි අල්ලගෙන ඉන්න පුළුවන් හස්තියාට රාගය හටගත්තාම මොකද උනේ? උන් හිටතන් අමතක වුණා. පිටේ ඉන්නේ කවුද කියලාත් අමතක වුණා. පිස්සු හැදුනා වගේ. අන්න පින්නතුනේ රාග ධර්මයේ ස්වභාවය. එතකොට සංසාර ජීවිතේ අපි මේ පංච උපාදානස්කන්ධ ධර්ම යථාභූත ස්වභාවය තේරුම් අරගෙන මේකේ දුක්ඛ ලක්ෂණ වදක ලක්ෂණ අවබෝධ කරගෙන අපි මේකෙන් අයින් උනේ නැත්තම් ඔය වගේ රාග හිත් නිසා සංසාරේ පිච්චෙන්න වෙනවා. පිච්චිලා මැරෙන්නත් සසල බව හමුවේ. රාගෙන් මැරෙනවනේ සමහර අය. අර මේ අනුරාධපුරේ එක මේ ආරාමයකට ගිහපු භික්ෂුණීන් වහන්සේ නමක් දේවතා රූපයක් දකිනවා. ඒ දේවතා රූපේ දැකලා මොකද උනේ? ඒ දේවතා රූපේ අරුමුණු කළ ලිපුදුණු රාගයටම පිච්චිලා මැරුණා. අටුවාවේ තියෙන්නේ. ඊළඟට එක රජ කෙනෙක් පෙරහැරේ යද්දි ඒ භික්ෂුන් වහන්සේ ඒ රජතුමාගේ අන්තප්පුරේ කාන්තාවක් දකිනවා. කාන්තාව භික්ෂුන් වහන්සේ තමයි. දෙන්නට දෙන්නගෙන ඇති වෙච්ච රාගෙන දෙන්නම් මැරෙනවා. ඔය සමහර අය ශෝකයෙන් මැරෙනවා කියන්නේ. අන්න ඒ වගේ තමයි රාගෙනුත් මැරෙනවා. එතකොට පින්නතර හිතන්න දෙන වදේ කොහොමද මේ කෙලෙස් ධර්ම? එතකොට එහෙම කෙලෙස් භුක්ති විඳින්නද මේ සසර පතපත යන්නේ සුගතිය පතපත? වදක ධර්ම වදකයා දිහා අපි බලන්නේ හොඳ කෙනෙක් කියලා නෙවෙයිනේ. වදකයා දිහා බලන්නේ වදකෙක් කියන සංඥාවෙන්. ඒ වගේ පංචස්කන්ධෙත් වදක ධර්ම ටිකක් වදක සංඥාවෙන්ම දකින්න. ඒකයි කරන්න තියෙන්නේ. වදක ධර්ම ටික දිහා වදක සංඥාවෙන් බලන්න. එතකොට තණ්හා උපදින්නේ. ඊළඟට විඥාණය. විඥාණයේ භයානකම තැන කොතනද? ප්‍රතිසන්ධි විඥාණය. ඇයි භයානක ධර්ම කියන්නේ? ප්‍රතිසන්ධි විඥානයේ පහළ වීම තමයි මේ ඔක්කොම වද වේදනාවලට හේතුව. අපි දන්නවා අතීත අවිද්‍යා තණ්හා කර්මාදී හේතුල ප්‍රතිසන්ධි හිත පහළ වෙනවා. ඒ එක්කම අතීත කර්මාදී හේතුල කර්මජ රූප කලාප පහළ වෙනවා. වේදනා සංඥා සංකාර ඔක්කොම පහළ වෙනවා. ඉතින් මොකද වෙන්නේ? මේ විදිහට ඔක්කොම දුක් ටික විඳින්න වෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ මාර්ගෙන එකින් එක බැලුවොත් පිනතුනේ මේක වද දෙනවද නැද්ද? පංච උපාදානස්කන්ධ ධර්මය මොන තරම් වදයක්? මරණාසන්න දුක් සහ මරණයට පත් වෙන දුක් මේ ස්කන්ධ ධර්ම විවිධ භවයන්හිදී විවිධ ලෙස ඇති කරවනවා. නිරේට ගියාට පස්සේ විඳින දුක ඒ ස්කන්ධ පිච්චි පිච්චි තියෙනවා. අර දේවදත්ත ස්වාමීන් වහන්සේගේ දේවදත්ත ස්වාමීන් වහන්සේ කියන ස්කන්ධ ධර්ම ටික දැන් මොකද තත්ත්වේ? ගිනි වලින් මොකද වෙන්නේ? පිච්චි පිච්චි මැරෙනවා උපදිනවා, මැරෙනවා උපදිනවා, මැරෙන උපදිනවා. බලන්න මේ සංසාර භයානකම. කලින් භවයක ව්‍යාපාදේ කියන වදකයා දුන්න වද ටිකේ ප්‍රතිඵලය අජාසත්ත තාත්තගෙන ඇතිවෙච්ච ව්‍යාපාදය. බලන්නේ ව්‍යාපාදය කියන වදකයා දුන්න වදේ ප්‍රතිඵල විඳින්නේ දැනුත්. එතකොට මෙන්න මේ රූපය වදකයක, වේදනා වදකයක, සංඥා වදකයක, සංඛාර වදකයක, විඥාන වදකයක කියලා වෙන වෙනම මේ ස්කන්ධ ධර්මවල වදක ලක්ෂණ මතු කර කර යද්දි අවසානයේ මෙයාට මේ වෙන වෙනම මේ පහ මෙනෙහි කළත් අවසානයේදී මෙයාට පහම එකතු වුණ හැඟීමක් එනවා. يعني මේ රූපය වදකයක් කියලා අඳුනගන්න උත්සාහ කරන, සංඥා වදකයක් කියලා අඳුනගන්න උත්සාහ කරන, වේදනා වදකයක් කියලා අඳුනගන්න උත්සාහ කරනවා. මේ විදිහට මේ පහ පස්සාකාර කොට එකින් එක වෙන වෙනම වදක ධර්ම විදිහට මනසිකාර කර කර යන ශ්‍රාවකයාට මේ විදර්ශනා වැඩෙද්දී එක අදහසක් එනවා, මේ පංච උපාදානස්කන්ධ ධර්මයේම වදකයක් කියලා. ඊට පස්සේ ආය බල දානවා ඒක බාහිර ලෝකෙට. අනේ බාහිර ලෝකයේ පංච උපාදානස්කන්ධ ධර්මවලත් මේ ලක්ෂණම තමයි. එතකොට එයාට මේ හැම පංචස්කන්ධ ධර්මයක්ම වදක ධර්ම විදියට. ඇත්තට මේක තියෙන්නේ චත්තාලීසාකාර මහා විපස්සනාවේ. පංච උපාදානස්කන්ධයේ වදකයක් විදිහට දකින්න කියලා. ඔය විදිහ අනිච්චතෝ, ගණ්ඩතෝ, දුක්ඛතෝ, සල්ලතෝ, පරතෝ, පලෝකතෝ ආදි වශයෙන් තියෙනවා මේ චත්තාලීසාකාර විපස්සනාව. ඒ විපස්සනා ටික පින්නතුණි මල් තියලා වඳින්න වටින විපස්සනා ටික. පංච උපාදානස්කන්ධය
ගැන අස්සක් මුල්ලක් නෑර අපට අවබෝධ කරගන්න පුළුවන් ඒ විපස්සනා ටික දැන හඳුනගත්තොත් ඒකෙන් එකක් මේ වදක වදක ධර්ම පංචපාදානස්කන්ධ කියලා දුක්ඛ ලක්ෂණය මේකෙන් මතුවෙන්නේ නමුත් දුක්ඛ ලක්ෂණය මතු කරගෙන යද්දී මේ වගේ පංචපාදා මේ වගේ දුක් ඇති පංචපාදානස්කන්ධ ධර්මයක් පහළුණේ ඇයි කියලාත් කල්පනා කරනවානේ එතකොට අපි මේව පහළ වීමට හේතු විදිහට අවිද්‍යා තණ්හා කර්ම ආදී ගන්නවා එතකොට හේතුඵල ධහ මෙතන මතුවෙනවා අනිත්‍ය සංඥා අනාත්ම සංඥා මතුවෙනවා එතකොට සමස්ත විදර්ශනාව සිද්ධ වෙනවා අන්නේ විදර්ශනාවට එන කෙනා තමයි බලන්න පංචක්ඛන්දේ වදකතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තින් පටිලබති පංචන්තං කන්ධානං නිරෝධෝ අවදකන් නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කොමදි මේ විදිහට ත්‍රිලක්ෂණයම හකුලුවාගෙන පංචපාදානස්කන්දේ වදක ලක්ෂණය මතු කරගන්න යෝගාවචර තමේට මේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය උපදිනවා ඉතින් මේ ඥානය උපදිනකොට මෙයා දකිනවා පංචපාදානස්කන්ධ ධර්මේ නම් වදකේක් ඒ නිර්වාණ ධර්මය ශාන්ත නිවන ප්‍රණීත නිවන සියලු උපද්‍රවයන්ගෙන් මිදුණු නිවන ඒ විරාගික නිවන නම් අවදක අවදකං එහෙනම් ඒ නිර්වාණ ධර්මය නම් වදක ස්වභාවයෙන් තොරයි කියලා. එතකොට අන්න ඒ විදියට ඒ නිවන අරමුණු කරගෙන මොකද වෙන්නේ ලෝකෝත්තර මාර්ගයට බැහැගන්න එයා. ඉතින් අන්න ඒ වගේ පින්නදින හරිම ලස්සන විදර්ශනාවක් මේක හැම වෙලාවෙම මේ 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 නාම රූප પરම්පරාව ඇසුරු කරගෙන මොන දුක විඳිද්දිත් වදක සංඥාව උපදවා ගන්න. මේක මෙහෙමයි. දැන් මේ වෙනකොට අපේ බණහන කාට හරි හිසරදයක් තියෙනවා කියන්නේ. ඔන්න වදක ගතිය ඔය රූපස්කන්ධේ වදක ගතිය ඔය මතුවෙන්නේ. මේ වෙනකොට බණහන කාට දත් කැක්කුමක් තියෙනවා කියන්නේ ඔය වදක ගතිය මතුවෙන්නේ. ඕකේ. මේ වෙනකොට මොන හරි දිය වැඩි ආව හරි හැම මොනවා හරි රෝගාබාධයක් මේලා අත්දකින්නවා නම් මේ බේතේත් පාවිච්චි කරනවා. ඉතින් හිතන්න වදක ගතිය රූපස්කන්ධේ. බාහිර කෙනෙක් නිසා හරි දරුවෙක් නිසා හරි දුක් වේදනාවක් උපදිනවා නම් ඔන්න තේරුම් ගන්න වේදනාස්කන්ධේ වදක ගතිය. ඉතින් මේ පංචස්කන්ධ තියාගෙන සැපට මින්න කවදාත් හම්බ වෙන්නේ නැහැ. මොකද පංචස්කන්ධ ධර්මවල තියෙන්නේ දුක් උපදවන ගතිය, දුකට හේතු වෙන ගතිය. ඒ නිසා මීට වඩා දේශනාව කරගෙන යන්න අදහසක් නැහැ. හැම දිනාම මේ පංචපාදානස්කන්ධේ වදක ලක්ෂණය, වදකේක් බඳු පංචපාදානස්කන්ධය, වදකේක් විදියටම අවබෝධ කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ද්වේෂක්ඛයෝ නිබ්බානං.